සමන්තා චක්කවාලේ සූ වතරාගච්චන්තු දේවතා සද්ධම්මන් මනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදන් දම්මස් සවන කාලෝ අයංබදන්තා දම්ම සවන කාලෝ අයංබදන්තා දම්මස් සවන කාලෝ අයං බදන්තා නමෝතස් භගවතෝ අරතෝ සම්මා සම්බුද්ධත්ස නමෝතස් භගවතෝ අරතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස් භගවතෝ අරතෝ සම්මාසම්බුද්තස්ස කරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනිි අද මේ සන්ධයායාමයේත් අපේ පින්වත් පිරිස බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සූදා නම්වෙන්නේ තතාගත ලොවතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් ශ්‍රී සද්ධර්මයට ඇහුම්කම්දෙන්ට. අත මේ උතුම් පුන්නෙ කර්මය සිෙද්ද කරන්නේ, පස්සුගිය දෙවනිදාට ජන්මදිනය යේදී තිබුණු අපේ තාරක රාජපක්ෂ අයගෙත් එ වගේම ෂිහෝ රාජපක්ෂ ඒ මහත්මිය ඒ දෙපලගේ ආදරණීය දෙවනි දියනට සතෝ හීරෝ රාජපක්ෂ දුවට ආශිර්වාද කරන්ත සෙත්පතන්ත එ වනුවේ නාරරි නිකේතන භික්‍ෂ පුහුණු මධ්‍යස්ථානයෙහි ඔවතුම් දානමය පින්කමක්. ඔහෝම ශ්‍රද්ධාවෙන් එතුමා මේ රට තුළ ජීවත්තුනත්. බොහොම ශ්‍රද්ධාවෙන් ඒ කටයුතු සංවිධානය කරලා සුදානංකලා. තමන්ගේ පවුලේ සෑම දෙනෙකුගේෙම තු අවස්ථාවන් ජීවිතේ වැදගත් අවස්ථාවන් අනුස්මරණය කරමින් එතුුත්. නොන මහත්මනිියත් සේසයෙන්ම පින් කටයුතු සිද්ධ කරන්ට හැමතිස්සෙම උද්‍යයෝගිමත් වෙනවා තිං අපිට සොහොයුරෙක් ලෙස බොහොම සමීපව මේ ජපානයට වැඩම කරන්ට වගේම වැඩම කරාට පස්සේ. මාස ගානක් අකණ්ඩවම වැදිනපතාම පාහේ තම්තැන් සකසාගෙනවිත් පූජාකරමින් අපේ අධ්‍යාපන කටයුතුවලට මහෝපකාරිීබන කල්්‍යයානමිත්‍රයෙක් සහුදරෙක් අපේ තාරක මහත්මානන් තාරක සොහිුරවාණන් තිං ඒ දුවටත් ඒ වගේම අනොන් රාජපක්ෂ වැඩිමහල් දියනයටඒ වගේම දන් රාජපක්ෂ පුතනුවන්ට ආශිර්වාද කරමින් ශිෝ සතෝ ෂිහෝ රාජපක්ෂ සෝයුරයට සෙප්පතමින් තමයි මේ උතුම්පින් කම සි් කරන්නේ. ඉතින් ඒ ආදරණීය දියණට ඔබ දෙපලගේ නිදුක්බව නිරෝගි බව සුවපත් බව දිීර්ගාවුස ලැබේවා කියෙන ප්‍රාර්ථනාවත් වගේම ඒ දුව ග්‍යනාගතය අධ්‍යහාපනය ඉතාමත් වාසනාවන්තව දියුණුකරගන්ට ලැබේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක තමයි අද මේ දේශනාව සිත කරන්නේ න හන බුද්ධපුතුන් ශ්‍රාව පිරිසටත් අපි හදවතින්ම ආශිර්වාද කර සිටිනවා මේ වසංගත කාලය තුළ ඔබ කිසිවකුට ලෙඩක්තුකක් කරදරයක් රෝගපීඩාවක් නොවේවා රෝගීව සිටින සියලු දෙනා නිදුක් නිරෝගී භාවයට පත්වේවා. වගේම අපේ තාරකරාජපක්ෂ සොහිුරා නමින් එම අහත්මය නමින් මියගියපු සියලූම දෙනාටත්. එ වගේම බන අහන ඔබ නමින් මිය ගිය සියලු දෙනාටත් මේ පින් අනුමෝදන්වීමෙන් භවගමන සුවපත්වේවා නිවනම අවබෝධ වේවා කියන උදාර සිත ඇතිව දැන් අපි සද්ධර්ම දේශනාවට අපේ අවධානය යොමු කරමු. අදත් අපි සාකච්ඡා කරන්නේ ඇතටම ඉතාම වටින ධර්ම මාතෘකාාවක්. ඊයේ අපි සාකච්ඡාවට ලක් කලා තීන මිද්ධය කියන. ඇතටම තීනමිද්ධය කියන ඒ ධර්මය පිළිබඳව අපේ දේශනාව නීවරණ ධර්මාත්තරත්. ප්‍රධාන නීවරණ ධර්මයක් ලෙස සාකච්ඡා කරනවා. නිවන් මග අවහිර කරන නිවන් මගට බාධ පමුණුවන අවබෝධයට හානිකරන දුකින් නිදහස්න්ට දරණ වෑයමට බාධකයක් වෙන ධර්ම පහක් කතර ීනමිදධය එක ප්‍රබල ධර්මයක් ලෙස අතාගත දේශනාවේ සඳහන් කරලා තියනවා. ඉතිං අද සාකච්ඡා කරන නේ ධර්මකොට්ටාසයත් එනීවරණ ධර්ම අතර එ තීනමිද්ද කියන නීවරණ ධර්මය පිළිබඳව තමයි. හැබැයි. අපි මේ සාකච්ඡාවිද විශේෂයෙන්ම අවධානයට ලක් කරන්නේ, මේ නීවරණ ධර්මය කොයි ආකාරයට ද අපේ මනස තුළ වංචනිකව ක්‍රියාත්මක වෙන්නේ කියන එක. මේ අලස්ස බව කියන ත මැලි බව ලෙ සහඳුන්වන, අපේ සිත සහසිතුවිලි පසුගාමී තපත්වයකට පත්කරන අරමුණෙහි පසුබටකරවන සුලු. මනෝභාවය කොයි විදිහයටද ක්‍රියාත්මක වෙන්නේ කියන එක ගැන අපි අද මේ දේශනාවදී ඔබත් එක්ක සාකච්චා කරනවා. එනිසා හැමෝම ඉතාම හොඳ අවධානයක් යොමු කරන්ට කියලා මෙත් සිතිං යුක්තව සිහිපත් කරනවා. පරීක්ෂණතාවේශයෙන් වංචකතීන මිද්ධය යෙදෙන ආකාරය අද අපපි සාකච්ඡා කරණමකක්ද පළමුයෙන්ම. පරීක්ෂණතවේශයෙන් වංචක තීනමිදධය කොයාකාරයටද ඉතිරිපත්වෙන්නේ කියලා. තැන් පරික්ෂාකාරීවීම සොයාබලාකට යුතු කිරීම කියන එක බුදුදහමේ කොච්චරනම් අගේ කරන දෙයක්ත. ඉතාම හොඳ තත්ත්වයක්. තාම හොඳ පුොහුණුවක් කෙනෙකු පුොහුණුවෙනවනම් ඉතාම යහපත් දෙයක් පරික්ෂාකාරීවීම අන්දය වගේ. භක්තිවන්තයෝ වෙන්න කියලා බුදුදහම යෝජනා කරන්නේ. බුදුදහම යෝජනා කරන්නේ සත්ධර්මය පබා ඥානවන්තයෝ පච්චත්තං වේදිතබ්බෝ හොඳට පරිීක්ෂ කරලා ප්‍රත්‍යක්ෂ වස්සෙන් අවබෝධ කර ගන්නවා. දැනගන්නවා තේරුම් ගන්නවා කියලා. එහි පස්සිකෝ ඇවිල්ල බලන්ට ඕන තැන් අර. ුල්ල හත්තිි පදෝපම සූත්‍රය මහාහත්තිපදෝපම සූත්‍රය තුළ. ඇත් පියවර දැක්ක පමණින්ම කොලාතු කඩල තියනවා දැක්ක පමණින්ම ගස්වල පොතුවාදිය ගැලවිල තියෙනවා දැක්ක පමණින්ම ඇතා ඉන්නවා කියන නිගමනයට එන්ඩ කියලා අපට අවධාරණයක් කරන නෑ. එනිසා, පිට බුදුදහමේ අවධාරණය කරන්නේ කුමන්ට හොයන්න විමසන්න ප්‍රශ්න කරන්න නිදහස් වෙන්න සාකච්ඡ කරන්න දැනුවත් වෙන්න ඔබ පිළිපදින දෙය ඔබ විශ්වාස කරන දෙය පූර්ණ අාවබෝධයකින් පිළිපදින්න සහ විශ්වාස කරන්න පූර්ණවබෝධයකින්. හුදු භක්තිවන්තයක් ලෙස එය සිද්ධ කරන එක බුදු දහමේ අගය කරලන. නිසා මේ තිීනමිද්ධය කියන ධර්මය පරීක්ෂණතාවේ සයෙන්. උනත් ෙන්න්ට පුළුවන්දැන්ගේ පරීක්ෂණතාවය කිය සුපරිීක්ෂාකාරීවීම කියන සොයා බැලීම කිය බුදු දහමේ අගය කරන දෙයක්. හැබැයි. අපි දන්නම නැතුව ඒ උසස්වභාවය වගේ කම අලසක අසකම කමැලිකම පසුබට බව මැලි බව අපේ හිත්වල යෙදෙෙන්ට තියන ඉඩකඩ බොහොම වැඩි අපි බලමු දැන් රේරුකාණය මහස්වාමීන් වහන්සේ තම ධර්මග්‍රන්ථය තුළ කොහොමද එක සාකච්ඡා කරන්න කියලා. අම්හරු වැඩක් කළ යුතුව තිබෙන කල්හි, සමහරවිට පරික්ෂා කොට කරනු කැමති භවෙහිවේශයෙන් තිීන මිද්ධය පහලබේ. එයින් වංචිත තැනැත්තේ පරික්ෂා නොකොට යමක් කිරීම නුසුදුසුය. යමක් කරතහොත් එය කළ යුත්තේ පරිීක්‍ෂා කොට එහි තත්ත්වය හොඳින් දැනගෙනය. එබැවින් කටයුත්තට ඉක්මන් නොවී පරික්ෂා කොට. සුදුසුනම් පසුව කරමී කළ යුත්ත කල් තබන්නේය අලසයන් විසින් මෙසේ පසුව කරන්නට තබන කටයුතු කල් තැබී මෙම්ම කෙලවරවන නමුත් කිස්සි කලෙක සිදුනොවන්නේය. තැන් කම්මැලි කෙනා? සමහර විට එයාට ඒදේකරන්ට තියෙන කම්මැලිකම කියන්නේ නැතුව. එයාට ඒදේ කරන්ට තියෙන? අලස පව ගැන මුකුත් අදහසක් පල කරන්නේ නැතුව. එයා කියන්න පුළුවන් ! මම ඕවා හිතු මතේට කරන කෙනෙක් නෙවෙයි. මම ඕ නම දෙයක් කරන්නේ හොඳට සොයල බලලා. හොඳට කල්පනා කරලා. තට තේරුම්ගත්තට පස්සේ. එනිසා අනිත්තායට තියන කලබල මට නෑ සමහර වෙලාවටේගොල්ලෝ උපමා පිරුළු වගේ වැකිත්තෝවට කියනවා ඉත්මං කොටයි. අපේ හොඳට අපේ වැඩි හිටියන්ගෙන් එහෙම ඉගනගෙන තියන්නේ. අදවසෙන් විවිධ දේ කියනවා. හැබැයි ඇත්තටම එයා යමක් සොයල බලල කරන ගතිය නැමති උතාර ස්වභාවය නිසා. උදාර හැසිරීම් ස්වභාවය මතපදනං වෙලා එහෙම කටයුතු කරනව නම් ඒ එක කිසි වැැරත්තක් නෑ එක කිසි වැරත්දක් නෑ නමුත් එයාට යමක් කරන්්ඩ තියන කම්මැලිකම හින්ද නම් සොයන්න බලන්න ඕනි කතා කියන්නේ විමසන්න ඕනි කතා කියන්නේ හොඳින්ම ප්‍රත්‍යක්ෂ වනාට පස්සේ විතරක් කරන කතාව කියන්නේ ට කම්මැලිකම හින්දන්නම් අන්න එතනදී යාට වෙලා තියෙන මොකක්ද. බොහොම හොඳ උසස් බොහොම හොඳ උසස් කුසලමය ස්වභාවයකින් තීනමිද්ධය තමයි ක්‍රියත්මක වෙලාතිී. සරල උදාහරනයක් ගමුකු. පන්තියකට සහභාගිවෙන්ට කිව්වට පස්සේ. ළමයකුට හිතට එන කම්මැලිකම නිසා. ඔය දැක්ක පලියට ඔය ගුරුවරුන්ගේ පන්තිගානය අන්ඩ ඕනෙ නෑ. තවටිකක් මම ඒ ගුරුවරයා ගැනහොයල බලලම පන්තියට සභාගි වෙන්නම්. කලබලේට මොකට දෝවට සහභාගි වෙන්නේ. අදි වස්සයෙන් ළමෙක් කිය අන්ඩ පුළුවන්. එතකොට එ ළමයා ඒ පන්තිය මගාරින්න. දරණ වෑයම කාටවත් ප්‍රශ්න කරන්න බැරිතරන් ඥානවන්ත හොඳට සොයලා බලන සුළු ළමයකුගේ ගතියක් නෙක්. එකෙන් පෙන්නේ ඒ වගේ ස්වභාවයක් හැබැයි ඇත්තම කාරණය සමාර විටේ දාට එයායි කතාව කියන්නේ ඇයට නිතිමත ඇති. එයාට සමහරවෙලාවට එක කරන්න කිසි මුද්‍යයෝගයක් හිතේ නැතු ඇ. ඒ කිව්ොත් දනුන් හන්ු වෙනු සමහනලාට මටුව කරන්න බෑ මට කම්වැලී මටාද නිදිමතයි ඒව කිව්වොත් අම්මගෙන් තාත්තගෙන් ගුරුවෝ රුන්ගෙන් බැනු හන්න වවා. ඒ වනුවට සොයල බලලා විමසලබලලා මම ඕක කරන්න දැම්ම කලබලට ඒ කරන්න බෑ කියලා නේද. යම්කිසි කෙනෙක් කියනවා නම් අන්න එයා එයා තමන්දිහා බලන්ටකිලා මම යෝජනා කරනවා තැනැත්තට හොතැනැතිද. යැයි? එහම යෝජනා කරන්නේ. අන් කිසිවත් නිසානෙමෙයි තමන් වංචනිකව රැවටිලා ඉන්න පුළුවන් තමන්ගේ ජීවිතේ කුමකටද කම්මැලිකමට රැවටිල ඉන්නවා හැබැයි බැලුබැල්මට පේන්නේ සොහල බල කරනෝ ගැවි භාගහෙම එෙන කොට? අවුද්ධ විභාගයක් කරන්න ඇතුව කාට හරේ කම්මැලිකමක් කාවත්තයා කියන්න පුළන් තවටිකක් ඔය එක්ෂෑම් එක ගැන හොයල බලම කරනවා. කලබලේට ඕන්නේ මෙච්චර කල් නොකරපු එකේ දැම් මේ කලබලේට මොකටද. තවටිකක් හොයල බලවා. සමාරවිටයා ඒ හෙවිල්ලටම ඉඩදීලා ඉන්නවා කවදාවක් අත්තේ වැඩේ කෙරෙන්නේ. අර් යවුද්දැ හොල බල ඉවරද කියලා. උඩබිම බලන්න පටන් ගන්නවා. මොකද ඇත්තම කාරණය ගොඩක් අය තමන්ට කරන්ට තියෙන ඒ කටයුතුවල යෙදෙන්ඩ තියන අනුත්සාහි බව නිසා. නිදිමතකම හින්දා, කම්මැලිකම හින්දා. අවීර්්‍යවන්තකම නිසා. ීවිත කතා තමයි පවත්වන්න. එනිසාෞබ බලන්න ඔබේ හිත ඒ ආකාරයට ක්‍රියාත්මක වෙනෝ දෙහහිමුණනොත් ලෞකික ජීවිතේ අන්තිමා සාර්ථකයක් කෙනෙක් බවට පත්වඩ එක හේතුවෙන්න පුළුවන්. හැමදාම වැඩ කල් දමන්නෙක් වෙන්න පුළුවන්. කවදාවක්කත් යමක් පටන්ගන්න උද්‍යෝගයෙන් යුක්තව ඉදිරිපත් නොවෙන කෙනෙක් බවට පත්වෙෙන්න්න පුළුවන්. ලොකෝත්තර අරමුණක් තියෙනවනම් ඔය බණ දහම් ගැන වනත් අහන්ඩ කලින් සෙල්ල හොයල බලන්ඩ ෝන ඔය බණ කියන හාමුදුරුවරු බණ පිළිපදිනමද. එම තැ ඒ කටවත්මකො කියන්න බෑනතකොට. ධර්මයට අනුව නම් ධර්මය ධර්මය කවුරු හරි කියල දෙනම නම්. මගේ අදහස එක ඔබ ශ්‍රවණය කරඩෝ එයා පිළිපැදලා එයා ඒකෙන් ප්‍රතිඵලයක් ලබා ගන්න ොත නැත්ත කියනක එක එයාගේ කාරණාවක්. එක එයාගේ කාරණාවක්. මොක ද අපිට මැත්සුගන්නපු ගුරතුමා ඉන්ජිනේරුවෙක් නෙමේ. ඒ වගේ විෂයන්නේ සයන්සුගන්නපු ැම ගුරුතුමෙක්ම ගුරුතුමයක්ම විද්‍යාඥයක් වි්‍යාඥවරයක් වෙලා නෑ සමාරවියට යයික තැක නවතිෙන ඉන්න. හැබ එයාගෙන් ඉගනගන්න කෙනා විද්‍යාඥඥයෙක් වෙලා ගනිතක්ඥයෙක් වෙලා ධර්ශනිකයෙක් වෙලා මහා පර්ේෂකයෙක් වෙලා ඉතාම ඉහල සාර්ථකත්වයන් ලබනවා අය නිසාරසාමන්න්‍ය කියම නක් තියෙන්නේ. කියනෙක් කෙනාගේ කාරණාව යගේ ජීවිත කතාවේ එයා කොච්චර දුරේකෙන් යනවත කෙන කෙකයාගේ බැඩයි හැබ රණාව හරිනම්. කියන අදහස හරිනම් සිද්ධ කරන මඟ පෙන්වීම හරිනම් එක නිවැරදකක් නම් අපේ කනණුගමනය කිරීම තමයි බුද්ධිමත්නන් කරන්න ඕ. මොකද නැත්තන් අපි ඔය සොයල බලනවා විමසල බලනවා ඒ වීමන්සන ගුණය මගේ ගාව තියෙන කෙනෙක් ඒ නිසා මං ආවට ගියාට ඕ අහන්නෙත් නෑ බලන්නෙත් නෑ ඕ ගැන හිතන්නෙත් නෑ අදී වසයෙන් කම්නැලිකමට කියලා මගෑර ගණට පුළුවන් සමහර විටේඒ මගෑර ගන්නෙ මගේ සාර්ථකත්වය. ඔබ පුද්ගලයෙක් මගාරින වගේ තමයි පෙන්නේ. ඔබ පාඩමක් මගාරිනෝ වගේ තමයි පෙන්නේ. හැබැයි. ඒ ඔබට මගැහැරෙන්න්නේෙත් සමහර විට ඔබේ දියුණුවට උපකාරවත් වෙන මහා වටින දොරක් ඇරගන්ට තියෙන අතුරක් වෙන්න පුළුවන්. ඒ කම්මැලි කම විසින්. වෙන තර්ක ගෙනල්ලා. වෙන විදිේ න්‍යායන් හදලා එවත් කාටවත් තර්ක කරලා බිඳවට්ටන්ඩ බැරි න්‍යායන් නිස්සරහට ගෙනල්ලා කම්මැලිකමට කවරු හරි කෙනෙක් ගොදුරුනො. යායාගේ ලෞකක ලෝකෝත්තර අරමුණුත් දෙකේම බොහෝම අසමර්ථවෙඩ තියනට කල වැඩි එ සබුද්ධිමත්වෙන් තමන්ගිහිතේ මේ ධර්මතා එතිෙනකොට මේවට අහු නොවීඉන්න ඔබ පුළුවන්තරං උත් සහගණ්ඩෝනි පුළුවන්තරන්. උත්සාහය තමයි කම්වැැලිකමට තිීනමින්තයට එරෙහිව තියන උතුම්ම හැසිරීම. දැඩී වයම් කරන්ට සමත්කම ඉදිමත පරත්්දන්ඩ තියෙන ක්‍රමවේද අලස බවට එරෙහි ක්‍රමය එනිසා මේ වංචනිකව හිතෙම්ම උදව්කරන අවස්ථ වන්ගෙන් ඔබ පුළුවම් තරන් ගැලවිලා ඔබේ අරබුණ කරා ගණඩ ඔබගේ වීර්ය පවත්තා ගණ්ඩ කියන එක තමයි ඒ කාරණාව තුල ඔබට යෝජනා කරන්නේ ඒ ඟිකාරණය. ආත්මගෞරවයේ වේශයෙන් වංචක තීනමිද්ධය. න තවවිදියක් ආත්මගෞරවය වගේ තීනමිද්ධය නැත්තන් කම්මලිකම සිතෙහි සිතුවිලිවල තියෙන නිදිමතකම ඇවිල්ලා අපට බලපෑම් කරන හැටි මොකක් වගේද ආත්මගෞරවය වගේ. තැන් ආත්මගෞරවය කියන එක අපි රැක ගණ්ඩ ෝනිිය එකක් අපි දියුණු කොර ගණ්ඩ ෝනි එකක්. අපි ආත්ම ගෞරවය ගැන පුළුවන් තරම් පරිසංවවෙන්න ඕන ඒව ඔක්කොම දවල් බුදු දහමේ අපේ දැනවගත් බුද්ධිමත් සමාජයේ අනුමත කරන හොඳ දේවල්. කෙනෙකාාත්ම ගරුත්වය අරක්ෂකරගෙන ඉන්න එක. හත්ම ගෞරවය කියනෙ එක තමන්ටම තමන් ගරු කරන තත්ත්වයක් නැතිවුණමනේ. මිනිස්සුන්ට ඕනම හැසිරීමට යන්න පුුව. ැ තමන්ට වෙන දේ ගැනවත් ලැද්ජනැති මිනිහෙකුට කරන්න බැරි දෙයක් නෑනේ. ඕන දෙයක් කරන්න පුළුවන්. තමන්ගේ හදවත ආත්මය ජීවිතය ගෞරවය වටිනකං ඔක්කොම අතුගෑවෙලා යන්න පුළුවන් නේද කියලා හිතනකොට කෙනෙකුට ඇතිවෙන බය තුළේ මොන තර නරක වැඩ නොකරින්න්න. තර හපත් ඇසිරම් වලින් වල නොදේ නිසඒ එකක හොඳ දෙයක්. අත්මගෞරවය ගැන හිතන එක වටින දෙයක්. මවුන දැක්ක අන්ඩ කලින් හිතන මේක කියලා මා විනාස කර ගණ්ඩෝනද. මේකට මගේ අදහස් කියන්න කිහිල්ලා මාාව නැති කර ගණ්ඩෝනද. මගේ ගරුත්තුව එක කෙලෙස ගණ්ඩෝනද. සමහරෝ එද්ද ආගවුමන්ටලට විවාදවලට සමහර වෙලාවට මගේ ජීවිතේ වැඩිහිටියකුණාට පස්සේ තිනුම යාට දීලා අතරලදාන වෙලාවල් ගොඩක් තියෙනවා එ මොකක් හෙන්දද සමහර අය එක්ක වාදකරන්ඩ ජෑමම සමහර දේවල් ගැන කතා කරන්ඩ යෑමම අපේ අපේ ගෞරවය නැත්තට නැති කරගන්න ගනු ලබන තීරණයක්. සමහරයක කිසිම ආකාරයකට වාද විවාද සංවාද කරන්්ඩවත් යන්නඩ හොඳනෑ. හොද අපි නැතිවෙන්නේ එයාට නැතිවැඩ දෙයක් නෑ. මායෝජනා කරන අහම තිස්සමති ඉරණයක් ගණ්ඩ කලින් බලන්ඩ. මේ මිනිහට නැතිවැඩ දේවල්. කත් නැතුති යාගේ ජීවිතම යාට යා කැන ගරුත්තුවයක් නැති කෙනෙක් වෙන්න පුළුව එයා ගොඩනග ගත්තු වටිනකමක් එයාට නැතිවෙන්න පුළුවන්. එයා යාගේ ජීවිතයට කිසිම අගයක්දීල නැතිවෙන්න පුළුව. එතකොට එයාට නැතිවෙෙන් දෙන්නේන එතකොට ඒ වගේ කෙනෙක් මහ පාරය හැරි ගහගන්නවා බැනගන්න අසබේ වච්චන කියාගන්නවා. සිම ලජවකුත් නය කිසිම බයකුත් අසහනය මොකක්කත් නෑ යාට තැන් අපි ඒ තත්වයට වැටුණු එයා එහෙම නම් අපිත් එහෙමයි කියලා කියොත් එයාට නැතිවෙන්ඩ දෙයක් නැති වනාට ඔබට නැතිවෙඩ දෙයක් තියෙන පුවා ඉන්න හොඳට හිතන් යාත්ම ගරුත්වය ගැන මට මතක එක අවස්ථාවක මම මුත් ගම ප්‍රදේශ අනුරාධපුර පාරේ ඇල්ලපාරිණ. ධර්මදේශනාවකට ගිහිල්ල රාත්‍රයාමේ වාර්ය පොල නගරයට එනකොට අපි ටිකක්රෑ වෙලා. වාර්ය පොලින් තියනවා අපිට කොළඹ පැත්තට එන්න කටුපොත ප්‍රදේශයට වැටෙන පාරක් යන ලාවත පාරිේටික්තැන්ගගේල්ල කටුපොත ප්‍රදේශයට යන්න පාරක්තියවා. හැබැයි අර කරුණෑගල පුත්තලම පාරීදලා අපි ඒකට හලාවත කරුණෑගල පාරට ඇතුල් කරන් ෝට. එකතින වරයපොල බස්ට ඇඩ් එක ගවිතමයේ පාරතිය. තින්දැන් අපි අපේ වාහනේ එහෙම ඇතුල් කරලා අනිත් හලාවත පාරට ඇතුල් කරන්න. කෙට්ටුුවෙන කොට පාර හරස්සන්න ත්‍රීරෝධ රථයක් නවත්තකෙන මනුස්සෙක්කකින්නවා තයායින් කරන්නේ එකමන අපේ ්‍රියතුරු හෝන් එක නාදකර මේ ඊට පස්සේ යාට කේන්තිකිහිල්ලා වනින්ද පටන්ගත්ත අපිට තේරුණා මනුස්සය හොඳටම බීල කියලා පරමත නාර්ථ ගැන අයිංකරගන්නත් නැතුව බනිින්වා. අපි දෙන්නටම කේන්ති. හයි මාන්සි පෙලා දවල් එකට විතර පන්සලින් පිටත් එච්චක රෑ නම අහමාරට දහයට වර්යපොල නගරය පහු කරනෝ ැන තව සෙව් පැරගානක් වාහනයක් තුළින්ඳලා ගොඩක් මහන්සේ ගොඩක් කේන්ති අයිංකරගන්න න ැනබැනිවා. බැරිම තැන ම වාහනේ ඇතුළේ ලයිට්ට එක ඔන් කරා එතකොට මේ පේනවනයාට මේක ඇතුළේ හාමුදුරු කෙනෙක්කින්නවා. ඉට පස්ස මිනි ලයිට් දැන්මම ය දැක්කමා හාමුදුරු කෙනෙක්ක නවා ඉටවස ිනි මගේ දිහා බලන්නවත් නැතුව රියදුරු මත්මයගේ පැත්ත දිහා විතරක් බලාගෙන නරක වචන ක කියීකියි. ඒ මම මේ තේරුන්ගත්තා එක දෙයක් ඒ මහොත්තෙම තේරුන්ගත්තා එකන්නේ බියව්ුවම සිහිකල්පනාවනෑ කිය එක පට්ට පල් බොරුවක් කියලා. හොන්ටට හාමුදුරුවරු අන්දුරගන්න පොලිසිය අඳුර ගන්න අන්ුර ඇතති ගොඩක් අයිතමන්ගේ නෝනා ඒවගේ දුර්ුවලයෝ මේ විතරයින දුරුවලයෝ විතරයින්ඳුරන් නඇත ගොඩහක් වෙලාවට නි ොක්කොම තමන්ට පොඩ්ඩක් හරි බලපෑමක් කරන්න පුළුවන්ඇ බිවම අඳුරනවා. ම දැක් අද මේ අදහරි ඒයාරි පාර්ලිමේන්තුවේක් කියල තියවා ජනතාවට හිතර මත්පැන් අලවිසැල් විවෘත කරන්්ඩෝනි කියලා. මම මේ කල්පනා කරනවා ඒ ප්‍රෘතිය දක්ක වෙලේ ඉඳලා ලෝකෙ කොහෙද ජනතාවට හිතකර මත්පැං වර්ගයක්ත් තියෙන්න්නේ කියලා. ලංකාවේහෙම ජාතියක් තියනවා කියලා පාර්ලිමේන්තුේද කරන ප්‍රකාසයක්. එක මේ අන්තර්ජාදයේ ෆෙස්බුක් කල ක්්‍යාවනෝ තැකලම පුදුම වුණ එහෙම ජනතාවට හිතකර මත් පැන් ජාතියක් කොහෙද ලෝකෙ දියන කියලා. ඒ මත් පැන්ශාලා මේ වෙලාවෙ අරිින්ඩෝනේව ජනතාවට හිත කරයි කියලා. තිං මත් පැන් සහ ඒ ආශ්‍රිත කතාව වෙනම මතුෘුකාවක් මං වෙච්ච සිදුවීම කියන්න. අප දෙන්නට හරි තරහයි. බැහ ගහ්ඩම තරන් තරයි. ඒත් අපි මම බැස්සෙත් නෑ රේදුරමහතය බැස්සෙත්න අපි දෙන්න මො හිටිය බලාගෙන. අන්තිමට ඒ අනුස්්‍ය ගියා ගොඩක්ව ලන්දල කිය ගි දහය පහලවක් අපිියෝ රස්යාතු කර එතර ගියා. ඇයි ඒ වෙලාවෙේ බැහැලා පානය තුළෙ තියන කුඩෙත් තරම් බැස්ස නම් දෙක තුනත්දීලා ත්‍රවිල්ලත්. අල්ලු කරලා දාලා ඒ කටයුතු මකොද බීපු මනුස්සෙක්නේ. වැඩීටය කවුරුදු පනාක්්‍යතර මනුස්සේ. මේ ඔක්කොම කරන්න පුුවන් අපි දෙන්නට එකතු නාන්න. එත එහෙම කරේ නෑ. ඒයි ඒම කරානං අද වෙනකොට මම ඉවරයිනේ. අද වෙනකොට මම ඉවරයි ඇයි නිකංහරි මම හෙමර මනුස්්‍යයට එ එකක් කරි ගැහවන? කෝම පත්තරේ තිේද. ෆස්බුක් කොළ මොනව පලවෙයිද. ජනප්‍රිය ධර්මදේශකයෙක් වාර්ිය පොලදී යකානටයි. අහිංසක ත්‍රීරෝධ රත රියදුරෙක් රෝහලේ ත්‍රීරෝධ රථය කුඩුවෙලා කොච්චරේව කියයිද. ජාර මනුස්්‍යයක් බනිදී අපිට අත දික්කර කරා සබ්‍ය වචන කියදී? බලන් ඇඳල යනකම්ම ඉඳලා එයා ඉංකරගත්තට පසේ අප යාව ඒ වෙලා වික්ම දෙයි මංගිතු මේ මිනිහට නැතිවෙන්ඩ දෙයක් නෑ හැබැයි අපේ චටි වැැරදි හැසිරීමකින් අපි මෙතෙක්කල් ගොඩනගා ගත්ත ගෞරවය ඔක්කොම විනාස වෙන්න පුළා කොච්චර කේන්තියක්කාවත් කොච්චර බලය තිබුණක් ඒ වෙලාබේ මොනතරං බරපතල ක්‍රාමාර්ගයක් ගණ්ඩ පුළන් වනත් ඒ එකක්කත් කරේ නෑ. මවබට යෝජනා කරනවා. ආත්ම ගෞරවේ ගැන හිතන එක. ඔබ ඉතාමන ඉතාම කල්පනාවෙන් බුද්ධිමත්ව කරන්න ඕනිද ආත්ම ගෞරවේ ගොඩනගාගන්න එකයි ගොඩනාගත් ආත්ම ගෞරවේ පුොළුවන් උපරිම ආරක්ෂකරග එක. අත්ම ගරුත්වය ගැන හිතනකොට අපේ ගොඩක් අයහප තැසිරීම් නවතිනෝ. කෙනෙකොට හිංසා කරන්න යන වෙලාවල් බොරු කරන්ඩ වංචා කරන්න කපටිකන් කරන්න හොර වැඩ කරන්න මේ මෙවට යන වෙලාවල් ගොඩක් නවතිනවා වලකනවා අත්ම ගරුත්ව ගැනහිතනකොට. එනිසා ම ඔබට යෝජනා කරනවානේ මඔබට යෝජනා කරනවා තම බුදධමත්ව ඔබ බලන්න්න දැන් ඔබ ඔබේ ජීවිතය තුළනේ. ඔබ ඔබේ ජීවිතය තුළ කොයි ආකාරයටද මෙආත්මගරුත්වය විදි කම්මලිකම ක්‍රියාවට නංවගෙන යන්නේ කියල බලඩෝ. ආත්මකරුත්වය විදියට මොකද කම්මලිකම. මොකද අත්මගෞරවයට අනුව කටයුතු කරනවා වගේ? කම්මෙලි කම ඉදිරිපත්ව එන්න පුළුවන්. කම්මලි කම ඉදිරිපත්ව එන්න පුළුවන්. මොකක් වගේ ආත්ම ගරුත්ත රැකගන්න නොවාගේ. කම්මැලි කම ඉදිරිපත්ව එන්න පුළුවන්. අප රේරුකාණෙත් සාමී වහන්සේ මෙහිම සඳහන් කරනවා. වෙහෙසිය යුතු වැඩක් කළ යුතුව තිබෙන කල්හි සමහර විට අලසයාගේ සිත්්ති ආත්මගෞරවයේ වේශයෙන් තිීන මිද්ධය පහලවේ. වංචිත වූයේ මේ වැඩේ මගේ තත්ත්වයට නුසුදුසුය මෙබඳු පහත් වැඩ කිරීම මගේ ආත්මගරුත්වයට ගෞරවයට බාධාවකැයි කළයුත්ත නොකරන්නේය. මම වගේ කෙනෙක් මිදුල් අතුගාණ්ඩ හොඳද. මම වගේ කෙනෙක් මේ හට්ටි හැලිවලන් හෝදන්නඩ හොඳද. මම වගේ කෙනෙක් කොච්චර නරකද මේ අතුපතුගාන වැඩ කුණුරොඩුවස් කරන වැඩ ඒවගේ දේවල් කරුත් එක කොච්චර මට හොඳ නැද්ද මගේ තත්ත්වයට කොච්චර හානියක් ද කම්වැලිකමට සමහරු කාපු පිගාන හෝ දන්නේ නැතුවත් ඉන්නවා මහා අභිමානකින් මහ ගර්ුවයකින් එක මධි පුංචි කමක්ව දීට හිතනවා. එක හොඳ නැති අයහපත් හැසිරීමක් විදියට බැලුවොත් ඒවයිතියෙන්නේ එක්කෝ මාන්නේ එක්කෝ කම්වැලිකමක්. නැතුව කොච්චර උසස් කෙනෙක්ක වොනත් මිදුල ඇමදුවක් කියලා මුකුත් වෙනවාද මමුකුත් වෙන්නේ. ගේ මුදුවක් කියලා මුකුත්වෙනද ගෞරවයකට මුකුත් වෙන්නේ බැ තමන්ගේ කයපොඩ්ඩක් වෙහෙසවලා ඒක කරන්ඩ තියන කමැලිකමට මගේ තත්ත්වයට හොඳනෑ. මගේ ගරුත්වයට හොඳනෑ. මම ගොඩ නගා ගෙන ඉන්න තලයට හොඳ නෑ එහෙම කල්පනා කරලා සමහරාය සමහරාය මේ ඕන තරන් තමන් යන එන තැන කුණු කකුල වැදෙනවා චුට්ටක් අතුගාලයින් කරන්ඩ සූදානම් වෙන්න. එක එයාගේ කම්මැලිකම හැබැයි එක ඉස්සරාටන්නේ කොමද. මම මෙතන ප්‍රධානයක්, මම මෙතන බලවතා, ම මෙච්චර ආමාරුවෙන් ගොඩ නගා ගත්ත ගෞරවයක් තියෙන්නේ. මං කොස්සක් කරන්න අතුගානවා දක්කොත් එහෙම ඉවරයි. අර පූතිගත්ත තිස්ස හාමුදුරුුවෝ හොඳටම ලෙඩවෙලා ඉදිද්දී අසනීප වෙලා ඉදිදදි කිසි හාමුදුරුව කෙනෙක්. හාමුදුරෝන්ගේ මුළලු සරීර පුරාම තුවාල දාල තියනකොට සෝදන්න නාවන්න ඉදිරිපත්තු නේ නෑ. උහන්සබ කොංකරලලා ෙඩඇන්ඳට දාලා තිබුණ. බුදුහා මුදුරුවන්ට මේ කාආරංචි වුුණ. මුල්ලු ඇඟ පුරාම තුවාල ඇවිල්ල සරව ලේ වේලිච්ච තුවාල කබොලු හරිම පිළිකුල් සහගත සරීරයක් සමඟ ඇඳේ මරණ මංචකේ වැඩයිඳ පුහාමුදුරුවෝ ගාවට බුදුහාමුදුරුවෝ වැඩම කලා. වැඩම කරලා උණහන්සේම වතුර හැලියක් ලිපේතියලා උනුපැන් සකසගත්තා. இඟට මුලින්ම උහන්සට පොරවල තිබිච් එක සිවරක් සෝදලා එක வேලෙන්න දාලා ඊළඟට බුදුහාමුදුරුවෝ අතින් අතුල් අතුල කෝ මරතුවාද සුද්ද කරලා අර ස්වාමින් වහන්සෙව නැව්වා. අන්න ඒක කරනව දකිනකොට බොහෝ අය ස්වාමිනාහන්සේලා තුවගෙන ඇවිල්ල ඔබ වහන්සේ පැත්තකින් වැඩයින්ට අපි නාවන්නං අපි මේ හාමුදුරුවන් සෝදන්නන් කියන්ට ගත්තා. බුදහාමුදුරුව සඳහන් කලනය ඔබ වහන්සේ පැත්තකින් ඉට මම නාාවන්නන් කියලා තැන් උන්වහන්සේ බුදුහා මුදුරු මේ ශාසනයේ නිර්මාතෘුවරය සියලුම සංඝයාට ප්‍රධාන වෙනවා හැබැයි බුදුරජාණන් වහන්සේ පවා කොච්චර උතුම් තත්ත්වකට පත්වවෙලා හිතයාත් මුළු ශාසනයේම නායකත්ත්වය හිටියත් යමක් කරන්්ඩ තියන බෙලාවේ. ඉත්තාමන ඉතාම අනතිමානිගුණයි උද්‍යෝගයෙන් ඒ කට යුත්ත කළා. රහතන් වහන්සේ කෙනෙක් උතුම් රාහුල පොඩි හා මුදුරුවනේ උහන්සේ හැමදා මුදේට මිතු අමදිරවා. මං අපේ ළමයින්ට යෝජනා කරනවා. පාස්ුට ඒලෙවෙල් පාස්සුනාට යුනිවසිටකට ගියාට ඔබ කොස්සයිදල අල්ලන්ඩ නුසුදුසු කෙනෙක් වෙන්නෙ නෑ තමන් කාපූබීපූ පිගානකෝප්පය හෝදාන්න ඇතුව ඉන්න ඒක මහලොකු සුදුසු කමක් නෙමයි. ඒක එවැනිදේ තමන්ගේ වැඩ ටික තමන් කරගන්න එක තමන්ගේ අත්ම ගෞරවේට හානියක් නෙමේ තමන්ගේ ආත්මගෞරවයට ලොකුම හානිය වෙන්නේ තමන් නිදාගත්තු ඇඳේ බෙඩ්සට් එක කොට්ටේ පොරෝණය ඒව හදන්න තමන්ගේ අම්මනක් තමන්ගේ තාත්තනම් තමන්ට හොඳට දෑතෙ දෙපේ හිය තියෙද්දී ශක්තියතියෙද්ද යම්ත් කිසි කෙනෙක්. කම්මැලිකමට වගේම තමන්ගේ ආත්මගෞරවය තමන්ගේ ලොකුකංවලුවට අරගෙන මන් නිදාගත්තු කාම්ර පිළිවෙලරගන්නේෙ නැත්තං කොට්ට පැදුර අකු ලතියන්නේ නැත්තං ඇඳ හරියට ඇතිරිලි හදල පිළිවෙල කරන්නේ නැත්තම්. තමන් පාවිච්චි කරන වැසිකෙලිය සෝදන්නේ නැත්තං. තමන් කාපීපු පිංගානෙ කෞප්පෙ සෝදාන්නේ නැත්තම් ඉමනුස්සයා පිරිහිච්චිමනුස්සේක්. ගෞරවේ ලොකුකම පිටින්දාලා තමන්ගේ වැඩටිකවත් තමන් කරගන්න නැති මනුස්සේක් ලෙස. ජීවිත ගවන් දෙපා ඔබ කොච්චර විභහක පාස්සුනක් ඔබට කොච්චර ලොකු උපාධ තිබුණත් මතක තියාගන්න ඒ කක්කත් වැදගත් නෑ ඔබ ඔබේ කටයුතු ටික අනලස්ව කරන්න නැත්තම් ලෙඩත්දුකක්නම් ප්‍රශ්නයක් නෑ ලෙඩදුකක්නම් ප්‍රශ්නයන්නේ එතකට වෙන කෙනෙක් රයි ඒ. මු ගෙදරම හොඳ දැනවුගත් අය ලොකු මාන්‍යයෙන් ඉතිමිලා ඉදෙද්දී සමහර වෙලාබට ගෙදර ඉන්න අම්ම තමයි මුල්ලු ගෙදරම අය කාාපපු බීපු පිං කෝපටික හෝද. හැමෝම පාවිච්චි කරන වැසිකිලිය ඇසිකිලිය හෝදාන්න. ඔක්කොම නිදියගත්තු විදිටම ඇඳන් බෙට්සිට් ඔහෙ දාල කිලිටි ඇඳුන් දාළ ගියාම උදේ ඉඳල හැන්ද වෙනකම් එ සුද්ධ කරන්නේ කලාවටම් නැත්තන් ගෙදරන්න වැඩිහිටි කවුහඩි කාන්තාවක් නැන්ද කෙනෙක් ලොකුම්ම කෙනෙක් කවුරුහරන්නවන. කොච්චර නරකදේක ඒක මොන ලොකුකමක්ද තමන්ග මේ ගෞරවය ලොකුකන් කියලා කවුරු හරි කෙනෙක් කළ යුතු වැඩ ටික නොකර ඉන්නව නම්. ඒ මනුස්ස්‍ය මො ලොකමක්තින මිනිත්. ගේ මොකක්ද උසස් බව. එන්දා මේ රටවල් වලට ඇත්ත වස්සෙෙන්ම මේ රටවල් වල තියෙන අධ්‍යාපනය අපේ ලංකාවේ මිනිස්සුන්ට ලංකාවෙ දරුවන්ට පෙන්නල දුන්න නං පුංචි කාලිදල ළමයි තමන්ගේ වැඩ කරගන්න හැටි. එක් එ වචනවලින් විස්තර කරන්ඩ බැරි තරං වටින දේවා පුචි කාලිදල ඇැකිලිය ැසිකිලිය හදගන්න හැටි ෙදර මොබ් කරන හැටි මෙ හැම්ම දේමන මෙහැම දේම තමන් විසින් තමන් කරගන්නයක් ඔොච්චර ලොකු මනුස්සෙක්කුුණා එයාගේ වැඩටිකයාට කරගඩ පුළුවන් පුහුණුවක් පුංචි කාලින් දළම දෙනවා එතකොට මානයක් නෑ උයන්ට තියෙන වෙලාට වයවා වැසිකිලිය හෝදන්න තියෙනලාට වැසිකිලිය හෝදනවා තේටිකාහදන්න තියෙනලාට තේටිකකාදවා. කම්මැලි කම මාන්‍යය විදියට එලියටෙන දෙන්නේ නෑ. අත්ම ගෞරවයට ඉන්නවගේම එලියට එතැන් අපේ රටවල්ලල තියෙන ප්‍රශ්නය ජීවිතයට ආයතන ප්‍රධානයෙක් කොසක් ඉදලක් අල නව දැකළ තියද. ඉහෙම කොස්සක් ඉදලක් අල්ලනව දැකොත් ආයතන ප්‍රධානියෙක් හිතන එකක් තම එතකොට එතනින් යාට ඒ ආයතනය පවත්වගෙනන්ට බැරිවේක නායකත්වයට ලොකු ප්‍රශ්නයක් වේ කියලා ට මෙත් සිතින් සේ කරනවා. ඒ වගේ මනස් ගාතවල පැටලෙෙ ත්මගෞරවේ රැ ගණ්ඩෝන අපේ වැරදිහැස් රීංවලට නොගහිල විතරයි. ආත්මගෞරවට හානියක් වෙන්නේ ගෙදර වැඩ ටිකකරොත් ආයතනය කරන්ඩ තියෙන වැඩක් දැක ඒකරොත් නෙේ ත්මගෞරවේ නැතිවෙන්. ආත්මගෞරවේ නැතිවෙන්නේ කයෙන් වැරදිකලොත් වච්චනෙන් වැරදි කලොත් ඒයිනි අයාත් ගරුතුව නැතිව. සමාජයේ අසම්මත නීතිරීති විරෝධී වැඩකරෝ අත්ම ගෞරුත්තයට හානිියන්. අතුපතුගා ගත්තට වෙනත් කටයුත්තක් කරාට ඉහිවයින් කිසි කෙනෙකුගේ අත්මකරුත්්‍රට හානියක් වෙන්නෙ නෑ. තවතවත්තයා උසස් පරිපූර්ණ කෙනෙක් ලෙස මුළු සමාජයේම පිළිගන්න ොමිසක. ඉන් සමාාවබට මෙත් සිතින් යුක්තව යෝජනා කරනවා කරුණාවෙන් දයාවන්. ද්ධිමත් ඔබ හොඳට හිතල මතලා කටයුතු කන හොඳ බෞද්යෙක් හොඳ ඥානවන්ත මනුස්සේෙක් බවට පත්වෙන් අපේ කම්මැලිකන් කියනේවා ආත්ම ගෞරවය වගේ ඉදිරියට ඇවිල්ලා අපිට යහපත්වෙන්ට අපිට කාර්යක්ෂම වෙන්න අපිට කරන ක්‍රියාවෙහි අනලස්වෙන්ට ඉඩ දෙන්න ඇති වෙලාවල් තියනෙනවා ඒවගේ අවස්ථාවන් ගෙන් ඔබ රැකඩෝ ඔබේ ජීවිතය පරිත්සංකරගන්නට ඕන. එතකොට ඔබ පරිපූර්ණවම හැම ශේෂත්‍රයකින්ම පරිපූර්ණ වෙච්ච හැම පැත්තකිම් හැම අන්සේකින්ම සාර්ථකවෙච්ච මන පෞුරුෂයක් තියෙන මනුස්සෙකු පවට පත්ති ඉළඟ කාරණය. එතමයි පරාර්ථ කාමතවේශයෙන්, වංචක තීනමිද්දය එන ආකාරය. සමහර විට තීනමිද්ධය පරාර්ථකාමතා වේශයෙන් පහළවෙේ. එයට රැවටුණු තැනැත්තේ අනුන්ගේ යහපත සඳහා අනුන්ට කරගන්න ගැනීමට ඉඩතැබීමක් වශයෙන් සලකා තමා විසින් කරගත යුතු වැඩ අත්හරින්නේ. අන්න සමහර වෙලාවට හරි පරාර්ථකාමී ගුණයක් වගේ කම්මලිකමේවා. උදාහරණයක් ගන්න කො මෙහෙම. දැන් අපට පේනවා යම් කිසි දෙයක් කරන්ඩ තියෙනවා. අපිට එක කරන්න කම්මැලි. හැබැයි අපි අපේ කම්මැලිකම කියල විග්‍රහ කරගන්න නැතුව. මම ඕවා කරොත් එහෙම අරගොල්ල ඕක හරියට කරන්න පුහුණ වෙනකක් නෑ ළමයි පුහුණු වෙන එකක් නැව කරන්න. ගල අශිෂ්‍ය පුහුණ වෙන එකක් නැව්වා කරන්න. ඒගොල්ල පුහුණු කර ගණ්ඩෝනේ නිසා මං ෝවා කරන්න යන්න හොඳ නෑ. දකොට තමන් කළයුතු තමන්ට කරන්ඩ පුළුවන්කම තිබෙන බොහෝ වැඩ කම්මැලිකමට මගහරිනවා හැබැයි කියනවද කම්මැලිකම කියලා නෑ. ඒකට කියනෙ මොකක් කියලද. ඒගුල්ලෝ පුහුණුවෙන්ඩ ඕනෝව කරලා. ඒවා ඒකොල්ලොන් ජනාගතයට හොඳයි මට කරන්න පුළුවන් එවුනට මං කරන්නේ. මොකද ම ඔක්කොමකරුත් ඒගොල්ල ඉග ගන්නිනෑ. ඇත්තටම එහෙම අනෙකාට ඉග උගන්වන්න දේවල් තියනවා. එවම්ම තාත්තා කරන්නට ඕන. හැබැයි! අපි කවුරු හරි කෙනෙක් අනිත් එක්කෙනාට යහපතක් කරනව වගේ කියලා එක පෙන්නමින්! අපි දේවල් නොකරඉන්නේ. අපේ කම්මලිකමටනං ඒක අර යහපත් දරුවෝ කෙරෙහි බාලයෝ කෙරෙහි. දක්වන අනුකම්පා සිතකින් කරන දෙයක් නෙවෙයි එක හොඳයට අවබෝධ කරගන්න බැලු බැල්මටකි පේන්නේ කොච්චර ළමයි ගැන හිතනොවද වගේ එකක් ළමයින්ගේ අනාගතය හදන්ඩ කොච්චර වීර්ය කරනවාද. එනිසා ම ඔබට යෝජනා කරනවා අවබට යෝජනා කරනවා ඔබේ හිතේ කම්මැලිකම මේ වගේ යෙදෙන්ඩ පුළුවන් කම්මලිකම අනිත් එක්කෙන පුරුදුුවෙන එකක් නෑ මම මේ වකරොත් කියලා කුණුගොඩ උඩින් ඇවි දැවිත යන්නඩ පුළුවන් අතුගාන්න ඇතුව මකද අනිත් එක්කෙනට පුරුදු කොරන්න්න. ය දැන ගණ්ඩ ඕන අතුගාන්නඩ ය දැන ගණඩ ඕන වැැසිකිලි කැසිකිලිය හෝදන්්ඩ. එය දැනගණ්ඩ ඕනා කෑවම අනිත්තාය කෑම ගත්තම පිගන්්ටික හෝද්ඩ. මඟුව කරඩ හොඳ නෑ. මොකද හොඳ නැත්තේ මංඒ වකරොත් එයා පුහුණු වෙන්න. ඇත්ත. ළමයින්ට පුහුණු කරන්ට දේවල් තියෙනවා. ඒත් මඔබට මෙත් සිතින් යෝජනා කරනවානේ. මවබට මෙත් සිතින් යෝජනා කරනවා. එතැනද ඇත්තටම ඔබට ඇවිල්ල තියෙන්නේ. දෙයක් ළමයාට පුහුණු කරගන්ට නැතන් තමන් එක්ක ඉන්න කෙනට පුහුණු කරගන්ට ඕන. එයා මේක තුළ දියුණුකරන්ට ඕන චෛතසිකයද්ද නැතන්, ටම ඇවිල්ල තියෙන්නේ කම්මලිකමද සරලෝ ධාරණයක් ගමකු මෙම. මට පණ දහම් කියල දෙන්ට කොම්මැලි වෙලාවක ඒ කම්වැලිකම පෙන්නන්න නැතුව මම මගේ ශිෂ්‍ය නකට කතා කරලා කිව්වෝ ඔගුල්ලො වන කියන්න්න පුහුණුවෙන්ඩෝන එන්සක් හිල්ල බණටික කියන්න ඔගලොත්ව පුහුණුවන්නඩෝන? අපිම හැමදාම කරන්ටද. ඔහොම කියලා මම මගේ ශිශෂ නමකට පැවරුවොත් බණතික කියන්ට කියලා. ඇත්තටම මම එයා කෙරෙහි කරුණාවෙන් කරපු වැරත්ද නෑ. එතන කරලා තියෙන මොකක්ද. මට බණ කියන්ට යන්න කම්මැලී මං ඒහින්දා ශිශෂනමයක යවනවා ඇබැ ශිෂ නමට කියන්නේෙ මට කම්මැලි කියලා නෙවෙයි. යටයට පෙන්නන්නෙවත් නෑ. එහාට පෙන්න්න නවා? ඔයාව පුහුණු කරන්න ඔයා නාගතයට පන්සලේ නායකත්වටෙන්්ඩෝ නකට තමයි ම එවා පුහුණු කරන්න. කොච්චර රැවටිලිද. මොන්න තරන් ලොකෝ වංචාවන්ට ද අපිය යහුවෙන්න්නේ එහින්ද මාවට මෙත් සිතින් යෝජනා කරනවා මෙහිත පුද්දු මාකාරකක් පුද්දු මාකාරෙකක් මෙහිත පුද්දුම විදිහට අපිට විධ ස්වරූපවලින් වංචා කරනවා මේ හිත හදාගත්තය නැතොත් හිතා අපිව නටවමින් කොහේ අරජයිද දන්නේෑ. හැබැයිතිං හිත හදාගත්තොත්. ඊට එහා දෙයක් නෑ. මේ හිත අවබෝධ කරගෙන තේරුම් අරගෙන් අපි අපිට ඕන විදියට හිත පාලනය කරන්න පටන් ගත්තොත්. අපේ සාර්ථකත්වය කිසිවෙෙකුටවත් නවස්තන්න බෑ කිසිවෙෙකුටවත්. අන්තිමකාරණය තිීන මිදේ ගැන. අල්පේච්චතාවේශයෙන් වංචක තීන මිද්ධය. අල්පේච්චතාවේශයෙන් වංචක තිීන මිද්දය කොහම දෙය දෙන්නේෙ කේලතමයි. අවසාන වස්සයෙන් අපි මේ දේශනාව සාකච්ඡා කරන. අධින් තීන මිද්ධ කියන මාතෘකාව නිමා කරනවා. තීනමිද්ධය කම්මලිකම අලස බව සිද්තෙහි සිතුවිලි වල පස්සූප වට බව, පසුගාමී බව ගැන සිද්ධ කරපු සංවාදය සාකච්ඡාව නිමා කරනවා. අවසාන වස්සයෙන් අල්පේච්චතාවේශයෙන් කෝම දෙන්නේ. සමහර විට්ට තිීන මිද්ධය අල්පේච්චතවේශයෙන් පහලවන්නේය ඒයට රැවටුණු තැනැත්තේ අපට මේ තිබෙන ප්‍රමාණය ඇත වැඩි ලෝබකම හොඳ නැත. අපි මේ තරමින් සත්තුටුවෙමු යැයි ඇතිදෑ දියුණු කර ගැනීමටත් නොලබූදෑ ලැබීමටත් උත්සාහනෝ කරන්නේය. මොගද වෙන්නේ. සිද්ධවෙන්නේ මොකක්ද එතනදී. ලුපැල්ට අල්පේච්චතාව මකද ලදදදයින් සත්තුටයි වැඩිදේවල් හොයන්න යන ඒ මහා තන්හාවක් වගේ පේන්නෙත් නෑ හැබ ඇත්තටම වැඩ කරන්නේ වැඩිදේවල් හොයන්ට තන්නාව නැතිකම නෙමෙයි ඊට වැඩිය යාට තන්නහාවයි නිදාගන්නෙට ඊට වැඩිය යාට තන්හාාවයිගේ අත්සට වෙලා ඉන්න එකට ඊට වැඩිය එයා කැමති ඇඟපපතක් කොල්ලන්න නැතුව ඉන්න එකට ඊට වැඩියයා කැමති දාහිය චුට්ටක් අඔගුරුවන්නේ ැතුව හීතලට ඉන්නකට හැබැයි කියන්නේ. බුදු හාමුතුරුවොත් ඉතින් කියලා තියන්නේෙ ලද දෙයින් සතුටු වෙන්නනි. එන් සපිව තියෙන විදිකට කමු. ඔතනින් එ හාට දියුණු වැඩ හෙම වීර්ය කරන්න මහන්සිවෙන්න දුක්විඳන්නට ඕනනෑ ලදේයින් සතුටවෙමු. දැන් ලදදීන් සතුට වෙනවා කියන්න ධර්මය අහපු ගෙනාට දැම් මේ වගේ කතාවකට විරුද්ධ වෙන්නත්. හැබැයි අල්පේච්චකම වගේ ඇවිල්ල තියෙන්නේ මොකත් කම්මැලිකම කුසීතකම යමක්කමක් කම්බ කරන්න එළියට බහින්ඩ කැමති නැතිකම වීර්යක් නැතිකම එක හොඳට තේරෙන්නේ එයා ධනදාන්නේය හම්බ කරන්න කම්මැලි විතරක් නෙමෙයි එයා වෙන දේකටහරි බැලුවොත් කම්මලිකමින්ම තම හැසිරෙන්නේ කිසිම උද්‍යෝගයක් නැතුව හැසරෙන්න්නේ හිද හොදට මේක තේරුම්ගන්න. අල්පේච්චකම වගේ. ලදදයින් සතුටුව මේ උදහාර ගුණය වගේ කෙනෙකුට එන්ඩ පුළුවන් මකත්ද තියෙනකු සීතකම කම්මලිකම. ඉතින් කම්වැලිකමට රැවටිලා ජීවිතේ පුරාම හිතාගෙන ඉන්ඩ පුළුවන් අපි ඉතින් බුදු දහම පුහුණුවෙනයනෙ. ලද දෙයින් සතුපු වෙලා ඉන්නවා ඔය වැඩිය හෝ යන්න දඟලන්න. දඟලන්න ඒ වැඩිය ඔඕ ඇති හින්ද නෙමෙයිත්. ඊට වැඩිය ලොකුයි නිදිමඳට තියෙන ඇඳට වෙලා ඉන්න තියෙන තන්නාව කමැලිකම එනිසාඔබ හොන්තට මේ ඔෝ බලන් කාගිගාව තියද කෙලද තමංගාව තමංගාව අනිත් ඇයටත් මේ දේශනහන්ටතෙ බුද්ධ පුතුන් මුණු පොත තුළින් හරි හැට උදේවෙනකොට මේ දේශනාව බුද්ධ පුතුන් YouTubeුබ නාලිකාවට එකතු වෙනවා ඒ තුළින් හරි මේ දේශනහන්ඩ සලස්සන්න අද පිහම කෙනෙක්ම තාම උදයෝගෙන්. තීන මිද්ධය හිතේ එදෙන ආකාර හතරක් සකචකලා. ඔබට ඔබ දකින්න මේ උතුම් ධර්ම කොට්ටාස මිසක වසයෙන්ම උදව් කරාවේ. ඉතින් අද දවසේ නඋතුම් පින්කම නේවිදියට සිත කළේ පොඩි දරුවෝ තුන් දෙනෙක්කින්නවා. අප අපේ තාරක රාජපක්ෂ සෝයුරාට ඒ දරුව තුන් දෙනාගෙන් දෙවනි දුවගේ ජන්මදිනය යෙදනේ පස්සුගිය දෙවනිදා සැප්තැම්බ මාසේ සතෝ හිරෝ හිීරෝ රාජපක්ෂ දුවගේ. එදුවට ආශිර්වාද කරන්නට සෙත් පතන්න අනාගතයට තුනුරුවන්ගේ ආසිර්වාදය පිරි නමන්ට තමයි අර නිකේතනයේ වැඩවාසය කරන ස්වාමින් වහන්සලට ආනමාන පූජා කරලා ඉක්බිතිව අද දවසේ මේ සත්්ධර්ම දේශනාවක් සිත කරලා මේ උතුම්පින් කම සිත කළේ. ඉතිං තාරක රාජපක්ෂ සහොයුරත් සිිහෝ සොහොයුරියත් කල්පනා කරන්ට. අපි මේ කරගත්තු උතුම්පින් කමේ ආශිර්වාදය අදරණීය දියනියයට වගේම වැඩි මහල් දියනිය අනෝන් වගේම බාලපුතුනුවන් දන් මේ දරුවෝ සියලු දෙනාටමත් ඔබ දෙපලටත්. බ දෙපලග ජීವත්್ සිටින ೌද පියಯಂටත් ලැබේවා පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඔබේ රුවන්ගේ අධ්‍යාපනය නාගතයේ වාසනාවන්තවේවා නිදුක්್ವේවා නිරෝගಿವේවා ಸපත්್ತේවා දිග සිරි ලබේවා එ වගේම මේ උතුම් පින් මට සಂබඳ වුණು බුද්ධ පුත්තුು ශ್ರාවක පිරිಸගೆ සියලුම කරදර බාධක දුරුකරගන්ට නೇපින් අනුමෝදන්වන දෙවිය ಉපකාර රත්වා. මේ වසංගත තත්තුවෙන් කිසිම පීඩාාවක් ඔබට නොවේවා බේ පෞಕෙනෙ ರೋගී ඉන්නවනං ඉක්್ම නිම්್ම ಸ ුවපත්್ತේවා නිಿදක්್ේවා රೋගි වේවා මුළු රටම මේ වසංගතෙන් මුදාගන් ටැප කැප වෙන සියලු දෙනාටම සියළුම දෙවියන්ගේ ಆශිර්වාදෙන් නිරෝගි සම්පತය ලැබේවා දීර්ගාүсස සම්පත්ತය ලබේවා ජීවිතවලට කරදරයක් නොවේවා ඒ උපන්දිනේ සමරපු දියනී ඇතුළු සියලු දෙනාටමත් පජනය අපේ අහුල්ලු නිකවැවේ සුදම්ම වාමීින්ද්‍රයාණන් වහන්සේ මේ කනගවා සුගත භාවන මධ්‍යස්ථානය ඇතුළු, සේනනාසනයන්නේ ආිපත් ය හොබවන ස්වාමින්න් වහන්සේ අපේ සහෝදර හාමුදුරු උන්න්නහන්සටත් නේ කනගවා සුගත භාවන මධ්‍යස්ථාන අධිකාරී අගේ සහෝදරමා සමගම වැඩසිටින. අති පූජනීය අපේ සද්ධවාස ස්වාමෙන්න් වහන්සටත්. එ වගේම බනදේශනාව ශ්‍රණයක කරට බුද්ධ පුතු මුහුණ පොතට එකතු වෙච්ච. අපේ පූජනීිය කලයාාන මිත්‍ර ස්වාමින් හන්සලටත් වනහපු ඔබටත් ලංකාවා සීන්තත් ලෝකවා සිීන්තත් සියලු දෙවියන් ගයාාසිර්වාද ලැබේවා යහපතක්මවේවා නිදුක්වේවා නිරෝගවේවා සෝපත්වේවා උතුම් දෙවිවරුද නිවන්දකිත්වා කළ සාධහූ කියෙල ප්‍රාත්ථනා කරන්ට ඒ වගේම සේසෙම්ම තාරක සරා නමින් එ සහිුර නමින් මියගියපපු අතම්මල සියල ඇතුළ සියලු ඥාතිහිතමිත್්‍රාදීන්තත් නහ බ නමින් ී ග සිියල දෙ නාටත් මේ වසංගතේනිසා කෞරු හරි කෙනෙක් මියග්‍යානම් ඒ සියලූම දෙනාටත් නේපిින් අත්වේවා සෝපත්ತවා සැපවත්తේවා දුකිං මිදේවා සියළු මඥාතිවරු නිවන්දකිත්වා සා ස අවසාන වසයෙන් ඔබාප හැම දෙනාට දෙවිදේවතාවන්ට මියගිය සියළු ම ඥාතීන්ට මේ පින්ං සල් පාරම ධර්ම වට පත්වේවා. මේ භවේ පුරාම සතුට සැනසිල්ල නිදුක් නිරෝගෙ බව සත්පුරු සඇසුර ලැබේවා. උපදින හැම භවයකමත් සත්පුරුස කල්්‍යයාන මිත්‍ර ඇසුර ලැබේවා ඉක්මන් භවයකදි නිවන් දකින්ට අපි හැම දෙනාටම මේ පින්කුසල් පාරමී ධර්මවේවා සදූ 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 දෙවියන්ට පින් දෙෙමු. ආකා සට්ටහාජබුම් මට්ඨා දේවා නාගා අමහිද්දිිකා පුුණ්ඥන්තන් අනුමෝදිිත්වා චෙරන් රක්කන්තු සාසනං. ආකා සటചබുම් මට්టာ දೇවානාගా මහිతిక ുഞഞతం අనుമෝതിತ್్වා ిරంరకතු මේേකර ಆక සటාചുම්මට්టာ දේවානාగా මహහිತ್తిక പുഞంత అనుമෝതിതවා ചిරంరක්කంතු මంಪරతి ഇದම්േഞతി නంහෝතු සుಕතා හොन्තුు ഞతയോ ದම් මේഞత න ෝතු සుಕතා හොතුు ඥతയോ ഇధම් මේഞతെ නංහෝතු සුකිතාවන්තුඥාතයු ඔබ හැම දෙනාම නිදුකෙත්වා නිරෝගිවෙෙත්වා ස්ුවපත්තවාසාධහු සාධහු සධ.